හිතවතුන් සියලු දෙනාගේම අවසරයි විශේෂයෙන් අපි අද දිනේ මේ මාධ්‍ය හමුව කැඳවන බලාපොරොත්තු උනේ පළාත් පාලන මැතිවරණ සමයක් වගේම රටේ ආර්ථිකයේ ඉතාම බරපතල පීඩාකාරී තත්ත්වයක් ජනතාවට එල්ල වෙලා තියෙන වෙලාවක අපට තියෙන යෝජනා කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරු ඇමතිවරු සහ හිටපු ජනාධිපතිවරු ඔවුන්ගේ පෞල් වල අය දැනට භුක්ති විඳින වරප්‍රසාද පිළිබඳව ඒ වරප්‍රසාද ඉවත් කරලා නව නීති සංශෝධනයන් පිළිබඳව ජාතික ජන බලවේගී පාලනයක් තුල අපි ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව මේකට ප්‍රධාන වශයෙන් අපිට හේතු වෙන්නේ දැන් අද රටේ තත්ත්වය ගත්තොත් විදුලිය කප්පාදු කරනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයි පාඩම් කරද්දී ඒ ළමයින්ට විභාග වලට යන්න විදියක් නැහැ මොකද ආණ්ඩුවේ තර්කේ තියෙන්නේ විදුලි වියදම් දරා ගන්න බෑ ජනතාව කැපකිරීම කරන්න ඕන කියලා ඒ වගේම ව්‍යාපාර වලට අති විශාල ලෙස බදු පනවලා තියෙනවා පාසල් පොත් උපකරණ වල මිල ගණන් ඉහළ ගිහිලා තියෙනවා දරුවන්ට අධ්‍යාපනය අහිමි වෙලා තියෙනවා අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පවා හැර අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම හැර අනිකුත් ශල්‍ය කර්ම නතර කරන්න කියලා දැන් රෝහල් වලට නියෝග නිකුත් ගන්න සෞඛ්‍ය අමාත්‍යවරයා ක්‍රියාත්මක වෙලා තියෙනවා මෙන්න මෙවැනි තත්ත්වයක් යටතේ ඒ වගේම රාජ්‍ය සේවයේ හුඟක් නිලධාරීන් බරපතල අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා පළාත් පාලන මැතිවරණේ පවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවායි කියලා වාර්තා වෙනවා එවැනි තත්ත්වයකදී පහුගිය දවස්වල ජනමාධ්‍ය වල වාර්තා වුණා හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද පිළිබඳව ඔවුන්ට තියෙන නිවාස ඔවුන්ගේ ගොඩනැගිලි ඔවුන්ට තියෙන වාහන ඔවුන්ට තියෙන ආරක්ෂාව එතකොට මෙන්න මේ තත්ත්වය පිළිබඳව අපි දකින ආකාරය ජාතික ජන බලවේගය හැටියට අපේ ස්ථාවරය අපි පැහැදිලි කරන්න ඕන විශේෂයෙන්ම මේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඔවුන්ට ලැබුණේ කොහොමද කියන එක අපි හොයලා බලුවම අපිට අපි දකින දේ තමයි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත කියන මෙන්න මේ තනි කොළ කෑල්ලෙන් තමයි මේ සියල්ල ලැබිලා තියෙන්නේ. එතකොට 1986 පෙබරවාරි මාසේ 18 වෙනිදා අත්සන් කරලා පෙබරවාරි 21 දින කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක කරලා තියෙන මේ ගැසට් නිවේදනය මේ අතිවිශේෂ මේ ගැසට් නිවේදනය හරහා තමයි මේක පනතක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඊටාම කෙටි කාලයකදී හදිස්සියක අවශ්‍යතාවයන් හොයලා බලලා නැතුව කරපු දෙයක් කියලා එදා අපි දකිනවා. හැබැයි එදා ඇති කරගත්ත වරප්‍රසාද දීමනා සියල්ල අවසරින් වසර වැඩි කරමින් රටේ මොන ආර්ථික අර්බුදේ තිබුණත් රටේ මොන ප්‍රශ්න තිබුණත් ඒක වසරින් වසර වැඩි කරමින් තමයි ඉස්සරහට අවිල්ල තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ වරප්‍රසාද යටතේ ඒ පනතෙන් ලැබා දෙන වරප්‍රසාද යටතේ සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම හා හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දබුවකටම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුල වාසය සඳහා නිවාසයක් කුලියෙන් තොරව සපයන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම ඒක දෙන්න බැරි නම් උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක අවශ්‍යතාවයේ පරිදි ජනාධිපතිවරයාට හෝ වැන්දබුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් 3/1කට සමාන දීමනාවක් ජනාධිපතිවරයාට හරි ඔහුගේ වැන්දබුවට හරි ගෙවන්න ඕන තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධූරයේ දරන තැනත්තාට ඒ කාලය තුල ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධූරයේ දරන පුජ්‍යලයා ඒ පෞද්ගලික ලේකම් ධූරයේ දරපු කාලය තුල ලැබිච්ච මාසික වැටුපට සමාන මාසික දීමනාවක් සෑම ජනාධිපතිවරයෙකුටම ගෙවන්න ඕන කියලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයේ දරපු කාලයේ හිටපු ලේකම්ගේ වැටුප විශ්‍රාම ගියාට පස්සේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපට අමතරව ගෙවන්න තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් ධූරයේ දරන තැනැත්තෙකුට ඒ තත්කාලයේදී ගෙවනු ලබන මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දමුවකට ගෙවිය යුතුයි කියලා තියෙනවා. ඒකෙදි ඒකේ අදහස වෙන්නේ එතකොට හිටපු ජනාධිපතිවරයාගේ වැන්දබුවට ගෙවනවා අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් ගේ වැටුප. ඒ වැටුප සමාන වැටුපක් තමයි එතකොට ගෙවන්නේ මේකෙදි. සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ සෑම හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දබුවකටම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහනා වෙනත් සියලු පහසුකම් සැපයිය යුතුය. ඒ කියන්නේ ඇමතිවරයෙකුට ඇමති ධූරයේ දරන කාලයේදී ලැබෙන වරප්‍රසාදිත වාහන සහ සියලු පහසුකම් නිල වාහනේ සහ සියලු පහසුකම් ඇමතිවරයා ජනාධිපතිවරයෙකුගේ වැන්දබුවකටත් ජනාධිපතිවරයා විශ්‍රාම ගියාන් පස්සේ ඔහුටත් ලැබෙන්න ඕන කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම හිටපු ජනාධිපතිවරයෙකු
මියගිය අවස්ථාවේදී ඔහුට ලැබීමට හිමිකම් තිබූ ජනාධිපති ධූරයේ දැරීම නතර වූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නා වූ හිමිකම් තිබූ මාසික විශ්‍රාම වැටුපෙන් 3න් 2කට සමාන මාසික විශ්‍රාම වැටුපක් හිටපු ජනාධිපතිවරයාගේ වැඳබුවට ඇයගේ ජීවිත කාලය තුළ ගෙවිය යුතුයි කියලා තියෙනවා. ඉතින් මම මේක අපි අවධානය කරන්නේ අතර මේ ජනාධිපති ධූරය හරි අමති ධූර හරි മന്ത്രി ධූර හරි ඇයි ජනතාව දෙන්නේ ඇයි ජනතාව පත් කරගන්නේ ජනතාව පත් කරගන්නේ උන්ට මේ ජීවිත කාලෙම ජීවත් වෙන්න රැකියාවක් හැටියට හරි ව්‍යාපාරයක් හැටියට හරි මහජන මුදලින් වුණ නඩත්තු ගන්න නෙමෙයි අතන මේ ඒ වගකීම බාර දෙන්නේ මහජන ඡන්දෙන් පත් වෙන අයට සේවය සලසන මහජන සේවය සලසන දැන් මේ මහජන සේවය සලසන්න ලැබිච්ච മന്ത്രി ධූරය ඇමති ධූරය ජනාධිපති ධූරය ජනාධිපතිවරයාට විතරක් නෙමෙයි ඔවුන්ගේ වැඳබුවන්ට එකම ජීවත් වෙන්න රස්සාවක් ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා. ඒ පත් කරගෙන තියෙන එකට හදාගත නීතිය තමයි 1986 පෙබරවාරි මාසේ හදාගත නීතිය අද වෙනකන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අදටත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එක පැත්තකින් ආණ්ඩුව ජනතාවට කියන පටිතද කරගන්න ආර්ථිකය අමාරුයි. බඩු මිල වැඩි කරනවා, බදු ගහනවා, බැංකු පොලිය වැඩි කරනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා ජනතාවගෙන් පටිතද කරගන්න කියන ආණ්ඩුව කිසිම වෙලාවක මෙන්න මේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ගැන සැලකිලිමත් කළවත් මේ වැඳබුවන් හරි හිටපු ජනාධිපතිවරුන්ගේ හරි වරප්‍රසාදී ජීවිතේ එක රුපියලක්වත් අඩු කරලා නැහැ. එක රුපියලක්වත් කප්පාදු කරගන්නවා කියලා නැහැ. ඔවුන්ට අවුරුද්දෙන් අවුරුද්දේක වැඩි කරගන්නවා. ඒක හොඳම උදාහරණය තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් මේ 2023 අවුරුද්දේත් වැඩි කරගෙන තියෙන ආකාරය. 2022කට වඩා 2023 අවුරුද්දේ ජීවන වියදම් වැඩි වෙලා නිසා, බඩු මිල වැඩි වෙලා නිසා, ජීවත් වෙන්න අමාරු නිසා ජනතාවගේ පඩි වැඩි කරන්නේ නැහැ. හමුදාවේ ඉන්න සබලාගේ, පොලිසියේ ඉන්න සබලාගේ අඩුතරම ජීවන වියදම් දීමනාව වැඩි කරන්නේ නැහැ. ඔවුන්ට හම් වෙන බුට් සපත්තු දෙකත් ඔවුන්ම දා ගන්න ඕන. ඔවුන්ගේ වියදමින්ම ගන්න ඕන. අද ආරක්ෂක අංශවලටත් බලා තියෙන එක. ඔවුන්ට කන්න වෙන්නේ පරිප්පු හොද්දයි බතුයි පොල් සම්බුලි විතරයි. ඒක තමයි රාජ්‍ය සේවයේ එක පැත්තකට මිනිසුන්ට ලැබෙන දේ. හැබැයි අනිත් පැත්තේ හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ බිරිඳවරු මේවා ඔක්කොම වැඩි කරගන්නවා. අපි හිතාස කරනවා මේ ඉන්න කිසිම හිටපු ජනාධිපතිවරයෙකුට හෝ වරියකට නැත්නම් ඔවුන්ගේ බිරිඳවරුන්ට කිසි කෙනෙකුට ජීවත් වෙන්න ආර්ථික මාරුකම් නැහැ මෙරටේ සාමාන්‍ය ජනතාවට වඩා මෙරටේ මධ්‍යම පන්තික ජනතාවට වඩා ඔවුන් ජීවත් වෙන කාලය තුලත් ඔවුන්ට කොළඹ නිවාස තියෙනවා ඔවුන්ගේ ළමයින් ඉන්නවා ඔවුන්ට බලා කියා ගන්න පුළුවන් අය ඉන්නවා විශාල පිරිස සමාජයක් ඔවුන්ට ඉන්නවා ඔවුන් ව්‍යාපාරික සමාජයක් තියෙනවා අපි දන්නවා ඔවුන්ට වතු පිටි තියෙනවා ඉඩකඩම් තියෙනවා දේශපාලනේ මුකුත් නැතුව අත් දෙකේ මුකුත් නැතුව දේශපාලනට ආපු අය නෙමෙයි. එහෙම දේශපාලනට ආවේ ඔවුන්ට යමක් කමක් තිබිලා, ව්‍යාපාර තිබිලා, ගෙවල් දොරවල් තිබිලා, වත් පොහොසත්කම් තිබිලා. ඉතින් එහෙම තිබිලා ආපු අය අද වෙනකොට තව තවත් එකතු කරගෙන පිටරටවල ගිණුම් වල සල්ලි තියාගෙන පිටරටවල දේපලක් තියාගෙන ඒවත් තියාගෙන තවත් මෙච්චර මහ ජනතාව පීඩාවට පත් වෙලා ඉඳද්දි මෙච්චර ජනතාවගේ දරුවෝ බඩගින්නේ මිය යද්දි ස්පිරිතාල වල බෙහෙත් ටික නැතුව තියෙද්දි ශල්‍යකර්ම කරන්න අත්‍යවශ්‍ය උපකරණ නැතුව තියෙද්දිත් මේ වරප්‍රසාද සියල්ල භුක්ති විඳිනවා. ඒ නිසා මේක නවත්තන්න ඕන. මේක නවත්තන ආණ්ඩුවක් එන්න ඕන. දැන් කල්පනා කරලා බලන්න ජනාධිපති නිල නිවාසය ලබා නොගත් අපි ඒක ගෞරවයක් හැටියට එකතින් කියන්න ඕන අපේ දේශපාලන ප්‍රතිපත්ති මොනවා වුණත් ජනාධිපති නිල නිවාසය ලබා නොගෙන තමන්ගේ පුජ්‍යලික නිවාසයට විශ්‍රාමයට විශ්‍රාම ජීවිතයට ගියේ ජයජවර්ධන ජනාධිපතිවරයා විතරයි. वोट प्रेसिडेंसी තියෙන යාගේ පාරම්පරික නිවස වෙච්ච බ්‍රේමා මදුරට ඔහු ගියා. ඔහු ඇරෙන්න වෙනත් කිසිදු ජනාධිපතිවරයෙක් ලංකාවේ නිල නිවාස බාර නොගෙන හිටියේ නැහැ. විශේෂයෙන්ම රන්සිංහ ප්‍රේමදාස මහත්මයා ඔහුට අයිති නිල නිවාසයේ වලමේම කොළඹ ස්ටැපෝන් ස්ටමෝර් චන්ද්‍රවංකේ අරගත්ත. ඒක හේමා ප්‍රේමදාස මහත්මිය ලබා ගත්තා. කොළඹ හත ගෙගරි මාවතේ 180 දරන නිවසේ යට ගත්තා. ලිබි විජේතුංග මහත්තයා महागम से कर्मावते निवास गमतिवर दवास एकाबद्ध कल गे एक इट पशे मैत्रीपाल से जनाधिपति वर्या भावचिगान गे चंद्रिका कुमार तुम महात्म्य कोलंबहत निधास्मावते अंक विशिहत धरण निवास युतुम्य नील निवास बवट पत्कर गेम महेंद्र राजपक्ष महात्म्या विजयराम मावते अंक कुलहधरण निवास नील निवास बवट पत्कर गेकसंस्करण किल विशाल मुद्र ඒකරගත්තා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති ධූරයේ ඉඳද්දිම නිල නිවාසය ජනාධිපති මන්දිරයට යන්නේ නැතුව
වියදම් අඩු කරනවා කියලා මිලියන 180ක් විතර වියදම් වැඩි කරගෙන නඩත්තු කරන්න විජයරාම මහත්තයේ මේ මහගමසේකර මහත්තයේ නිවාසය ගත්තා ඒක ලැබදියාවන්ගේ ගැටුමක් බවට පත් වුණා මොකද ජනාධිපති ධූරයේ ඉඳමින්ම විශ්‍රාම ගියාට පස්සේ ලැබෙන දේ හදාගත්ත කියලා එවැනි ගැටලු තදාමක් තියෙනවා වියදම් පැත්තෙන් ගත්තොත් වියදම් පැත්තෙන් ගත්තොත් 2023 අවුරුද්දේ මාධ්‍ය වාර්තා කළ තිබුණා සංඛ්‍යාලේඛන සහිතව 2023 අවුරුද්දට විතර හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරු නඩත්තු කිරීම සඳහා ලක්ෂ 922ක් මුදල් වියදම් කරලා තියෙනවා වෙන් කරගෙන තියෙනවා ඉතින් ඒක 2023 අවුරුද්දට වෙන් කර ප්‍රමාණය ඒක එකින් එක ගත්තොත් එහෙම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය හිටපු ජනාධිපති හැටියට वाहन वल्ट दिदास विशिदे दिगत्ते लक्ष दहाया एक लक्ष सीयक दक्का वैडि विला तीयर विश्राम वेट एकलोस लक्ष हेत्त दाह दिगट मारां तीयर यहन वेनात्ते दंग नेट लक्ष तिस्पहा करां तीयर इट पासे इट मतरव गुडने गिली वल्ट लक्ष दहाया गाने वेंकर गन तीयर महिंद्र राजपक्ष जनाधिपति वरया वाहन वल्ट वेंकर प्रमाणे लक्ष विश लक्ष सीय दक्का वैडि करगन तीयर वेनात्ते दंग वल्ट लक्ष सीय किसी दहाय दक्का वैडि करगन तीयर गुडने गिली वल्ट लक्ष सीय मारगन तीयर गुडनगिरी वोट लक्ष दहाय मरंतीयन एवगेम विश्राम वेट एकड़ोस लक्ष हेत्तदाह करंतीयन इटम महिंद्र राजपक्ष अग्रामाति वरे अग्रामाति दूर धरण काले विश्राम निवासे वगेम अग्रामाति कार्यालय नरत्वट लक्ष दिदा दसी अनुवा करगणतीयन संग्रह वेदम लक्ष हत्सिया करंतीयन विदेशा देशीय संग्रह वेदम वोट लक्ष किसी विस्सा करंतीयन एक अन्य संचारको नाय विदेश अयनाय अग्रामाति कार्यालय पावित गलती नो निर निवास पावित गलती इवगेम अनिको हेमा प्रेमदास महात्म्य दिदास विशिदेदी वाहन लक्ष अटाक करती नो दिदास विशिस्तुने दिख लक्ष पनाह वैडी करती विश्राम लक्ष हत लक्ष असुदाह दिखट मरती विना लक्ष दहतून लक्ष पहलवाक करती गुडनगिरी वोट लक्ष दहाय दिगड़ वारंतीयन दिदास विशितुनावृत्ते हेमा प्रेमदास हिटपु जनाधिपति प्रेमदास महात्म्या भार्याव असूद लक्ष असूदाह मे उपमेक वारंतीयन मैत्रीपाल जनाधिपति वर्या वाहन वल्ट लक्ष विश लक्ष सीयक दक्का वैडि करणतीयन विश्राम एक्लोस लक्ष हेत्त दहाय मरंतीयन विना लक्ष सीयक लक्ष एकसिय दहायक करगणतीयन गुडनगिरी वोट लक्ष दहाय ये विधिर दिगड़ मरंतीयन एक मे आये निवास अवृद्धकट लक्ष दहा नड़त्तु करो हेमद तीर्थगा हरी रिपेयर करहरी गुडनगिल नड़त्तु ये निवास लक्ष दहाख्यान एक अपे सामान्य मनुष्य कुट गे अखदागन गान एक अवृद्धक नड़त्तु ये बढ़िया एक नील निवास विना यद लक्ष सी आख्यान एक अपे धर्वंट भेटिक इस्पिताल शल्यकर्म भेटिक अवृद्धकट लक्ष सी आख्यान ඒකනේ මාසිකට ලක්ෂ 10ක් විතර ඒගොල්ලන්ට විනත් වියදම් වලට යන්නේ. නිකන් විනත් වියදම් කියන ඒවට. විශ්‍රාම වැටුපට අමතරව වාහන වලට ලක්ෂ 100ක් යනවා ඒගොල්ලන්ට. මම හිතන්නේ අපි දන්නේ නැහැ ඒගොල්ලෝ යන ගමන් බිමන් කොහොමද කියලා. අපි දන්න මේ ඇයට විශේෂ කාර්ය බාර විශේෂ කාර්ය බලකායේ ආරක්ෂකයෝ ඉන්නෝ. ඒ ඔක්කොමත් තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි වාහන වලට විතරක්. වාහන වලට විතරක් ලක්ෂ 100ක් යනවා. ඉතින් මේ රටේ ජනතාව මේ විඳින වේදනාව විඳින ගමන් බදු ගෙවමින් බඩු මිල වැඩි කරගනිමින් तमंगे शल्यकर्म कर भेट नैतु पासल जाने नैतु मे विश्रामिक जनाधिपति नरत्तु गोटाबी राजपक्ष महत्यात्ते हेमाय या लक्ष्य विस्सक्रंतियनो मे दिदासिस्तु न उद्दट वाहन वल्ट लक्ष्य विस्साय विश्रामिक एकलोस लक्ष्य हेत्तदाहाय विनात्यद लक्ष्य सीयाय गुडनगिली वल्ट लक्ष्य दहाय मे नरत्तु करो मेरट जनता हबे अभी दान गोटाबी राजपक्ष महत्य के पुता अमेरिका आवीन हेमा प्रेमदास महात्म्य के पुता अपे रटे विपक्ष नायक महिंद राजपक्ष महत्या की पुताल गुड़ा किन्न एट ओन तरंग वत्कम तीयनो ये तात्व नड़तुकान एट ओन तरंग वत्कम तीयनो देपल तीयनो ये अम्म नड़तुकान हिमती मेरटे अम्मल तात्ल नड़तुकर बेरी धरव दुखिंदी रखिया करगा बेरव रखिया नतिवेला बड़गिन्न मेरेदि मे विश्रामिक रजबर मे विश्रामिक बिरीदेवर मे करण विगडम मेरटे जनता दनगण दनगण विदरा मे अभी हिदन मेक नवत्ता मेक नवत्ता मूल तत्कद मे इकलका मे सियाल गिवाणे मेरटे जनता मेरटे दुखिंद जनता
අපේ ආර්ථිකය ගත්තොත් මෙවැනි නඩත්තු කිරීමකට ගැළපෙන ආර්ථිකයක් නෙමෙයි. මොකද හේතුව තවත් ජනාධිපතිවරු බිහිවෙන වාරයක් ගානේ මේ නීතිය 1986 තියෙන මේ නීතිය මෙහෙමම තිබුණොත් මේ රටේ ජනතාව මේ ඔක්කොලම නඩත්තු ගන්න ඕන. මේ ඔක්කොලම නඩත්තු කරන්න ඕන. ජනතාව බඩගිනි ඉඳගෙන ජනතාව මහමුදේ ඉඳගෙන මේ ඔක්කොම නඩත්තු කරන්න ඕන. ඒකින්ද අපි විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙනවා මේ නීතිය අහෝසි කරන්න ඕන. මේ නීතිය අහෝසි කරන්න ඕන ජනාධිපතිව හිටපු ජනාධිපතිවරුන්ට විතරක් නෙමෙයි හිටපු ඇමතිවරුන්ට හිටපු මන්ත්‍රීවරුන්ට ලැබෙන මේ විශ්‍රාම වැටුපේ ඉඳලා ලැබෙන සියලු වරප්‍රසාද අහෝසි කරන්න අපි නීති සම්පාදනය කරමු. ඒ වෙනුවෙන් පනතක් අපි හදනවා අපේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තුල අපි අලුත් පනත ක්‍රියාවට නගනවා පළමු කටයුත්තක් හැටියට. මොකද අපි විශ්වාස කරනවා මහ ජනතාවට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් ජනතාවට නොලැබෙන කිසිවක් මහජන නියෝජිතව ලබා ගන්න ඕනේ නැහැ. ඒ සදා නීතියෙන් මහෝසි කරන්න ඕන. නීතියෙන් මහෝසි කරන අලුත් පනතක් අපි ගේනවා. අපි මේ පනත සකස් කිරීම සඳහා මේ කොලකෑල්ලේ පනත සකස් කළ තියෙන පැය කිහිපයක් ඇතුළත මේක හිටපු ජනාධිපතිවරයෙක්ගේ ශ්‍රී මුඛයෙන් පිටවෙච්ච වචන තමයි මේ නීති බවට පත් වෙලා තියෙන පැය කිහිපයක් තුළ. ඒක නිසා අපි මේක අහෝසි කරනවා. අහෝසි කිරීම සඳහා නීති සම්පාදනයේට අපේ නීතිඥ කමිටු වලට අපි දැනටමත් වගකීම් බාර දීලා තියෙනවා. මොකද මේවා අහෝසි කරන්නවයි කියන එක අපි ක්‍රියාවට නගනවා අනිවාර්යෙන් අපේ ආණ්ඩුවක පළවෙනි කටයුත්තක් හැටියට. අපේ රටේ ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් මේ අයට අවශ්‍ය නැහැ. මොකද අපි දේශපාලනය කරන්න එන්නේ මහජන සේවයක් සඳහා මිසක රැකියාවක් ව්‍යාපාරයක් හැටියට නෙමෙයි. ඒ වගේම දේශපාලනය කරන අයට අපි දන්නවා මේ හැම කෙනෙක්ම පුජ්‍යලික ජීවිත හුඟක් සමාජයට අනාවරණය වෙලා තියෙන ප්‍රමාණයටත් ඒ අයට ගොඩක් දීපල තියෙනවා, වත්කම් තියෙනවා, ඥාතීන් ඉන්නවා, පුතු ඉන්නවා. ඒ අයට නරතු කරන්න පුළුවන්. ඒක නිසා අපි විශ්වාස කරනවා අපේ රට මේපත් වෙලා තියෙන දැවැන්ත ආර්ථික අමාරුකම නිසා දැවැන්ත ආර්ථික පීඩනයේ ඉස්සරහා තවදුරටත් මහජන නියෝජිතව හැටියට ඉන්න අය නඩත්තු කරන්න අපේ රටේ ජනතාවට හයියක් නැහැ, ශක්තියක් නැහැ, ආර්ථික හැකියාවක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ தත්ත්වය වහාම නතර කරන්න ඕන. අපි මේ ආණ්ඩුවකින් මේ දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවකින් මේ දේ බලාපොරොත්තු වෙන්න එපා ජනතාවත්. මොකද ජනතාව ඒක බලාපොරොත්තු වෙන එක නිකන් මිරිගුවක් පස්සේ යනවා වගේ වැඩක්. මොකද මේ වෙනි තත්ත්වයන් මේ ආර්ථික අමාරුකම් මැද්ද අඩුතරමේ මේ කිසි කෙනෙක් වචනයක්වත් කියන්නේ නැහැ තමන්ට ලැබෙන වරප්‍රසාද ගැන. ඒ නිසා තමයි අපි මේක මේ රටේ ජනතාවට නැවත අවධාරණය කරන්න බලාපොරොත්තුනේ. මේක මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්තියකට එහා ගිහිල්ලා මේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වන නීති සම්පාදනයේ විය යුතුයි. ඒ නීති සම්පාදනය පවතින රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ සඳහා අපි නව නීති සම්පාදනය කරනවා කියන එක තමයි ඔබට අපි මේ අවස්ථාවේදී කියන්න ඕන. අපි ඒ සහතිකය මේ රටේ ජනතාවට ලබා දෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක පළමු වගකීම් කටයුත්තක් හැටියට මේ සියලු වරප්‍රසාද ඉවත් කරලා මහජනතාවට වග කියන මහජන පාලනයක් අපි ඇති කරනවා. ඒ සඳහා අපේ සහතිකය අපි ලබා දෙනවා කියන එක තමයි අද දවසේ අපි කියන්න ඕන කොහොමද තියෙන්නේ. මොකද මේක අපි අදනු කියලා වෙන වෙලාවක කියලා වැඩක් නැහැ. ඒ තරම් බරපතල ආර්ථික අමාරුකමක පීඩාවක අපේ රටේ දැන් ජනතාව ගත කරන නිසා ඊට අමතරව